ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ රැස් වුණා. ඒ පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්. එෙහිදී පක්ෂ තීන්දු තීරණ වලට පටහැනිව කටයුතු කළ පුද්ගලින්ගේ පක්ෂ සමාජිකත්වය తాවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඒ අනුව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ පක්ෂ සමාජිකත්වයේද తాවකාලිකව අත්හිටුවීමටයි කටයුතු කර ඇත්තේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භණ්ඩාගාරික ලෙස කටයුතු කළ ලසන්ත අලගියවන්නද එම දෝරෙන් ඉවත් කර තිබෙනවා. නව භණ්ඩාගාරිකවරයා ලෙස පත් කර පාර්ලිමේන්තු මන්ත්‍රී සාරති දුෂ්මන්තයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්වරයා ලෙස කටයුතු කළ මහින්ද අමරවීරද එම තනතුරින් ඉවත් කර තිබෙනවා. ඒ අනුව එම තනතුරට තිලංග සුමති පාලපත් කිරීමටයි නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර ඇත්තේ. පුද්ගලික කාරණා තිරයි. පක්ෂයේ මතයට පටහැනිව ඒ වගේම පක්ෂයේ ගත තීන්දුව වලට පටහැනිව පක්ෂයේ මධ්‍යම කාරක සභාවට පටහැනිව තීන්දුව ගත්ත චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය නිවාසී පාසල මැතිතුමා ඇතුළු ආණ්ඩුවේ තනතුරු ගත්ත අයට එරෙහිව ඒ අයට විනය පරීක්ෂණ අවසන් වන තුරු ඒ අයගේ පක්ෂ සමාජිකත්වය తాවකාලිකව අත්හිටුවීම සඳහා පක්ෂය තීන්දුවක් ගත්තා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයා විදිහට අපි පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීන්දුවක් ගත්තා. තිලංග සුමතිපාල මැතිතුමාව පත් කරන්න ඒ වගේම පොජ්ජන එක්සත් පෙරමුණේ ලේකම්වරයා ලෙස අපේ පක්ෂයේ ජේසී උපසභාපතිවරයා විදිහට අද පත් කරපු ශාන් විජයලාල් මැතිතුමාව පත් කරන්න තීරණයක් ගත්තා. විශේෂයෙන් ඒ වගේම පක්ෂයේ ජේසී උපසභාපතිවරු විදිහට සිංහල දමිළ මුස්ලිම් කියන අපේ සහෝදර ජාතීන් වලින් පත් කරන්න අපි තීන්දුවක් ගත්තා. මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසයේ ලේකම් වෘත්ති දිනයක් හිටියා. අද අපි පක්ෂයේ ජේසී උපසභාපතිවරු විදිහට ශාන් විජයලාල් මැතිතුමා ජේසී උපසභාපතිවරයෙක් විදිහටත් ෆයිස මුස්සාප් මැතිතුමා ජේසී උපසභාපතිවරයෙක් විදිහටත් අංගජන් රාමනාදන් මැතිතුමා ජේසී උපසභාපතිවරයෙක් විදිහටත් පත් කරා. භාණ්ඩාගාරික තනතුරට පාර්ලිමේන්තු මන්ත්‍රී සාරති දුෂ්මන්ත මැතිතුමාව පත් කරනු ලැබුවා. අපි අපේ බලය නැවත වතාවක් මේ රට ඇතුලේ ක්‍රමානුකූලව ශක්තිමත් ඉදිරියට අරගෙන යන්න වැඩ කටයුතු ටික සකස් කළා තිබෙනවා. රනිල් රාජපක්ෂ රජය විරෝධී සීලුවට ආරාධනා කරන්න මේ බුලත් කොලේ යටතේ අපිත් එකතු වෙලා සංවාදශීලී වෙලා අලුත් සන්ධානයකට අලුත් ගමනකට ඒකරාශි වෙලා අපි පක්ෂෙත් එක්ක ඊළඟ රජය හදන්න අලුතින් ආණ්ඩුවක් හදන්න අපි සියලු දෙනාට ආරාධනා කරනවා. මේක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් මිනිස්සු පක්ෂ වලින් අයින් කරනවා, ආයෙ ගන්නවා. ඒ දොට්ට දාපු මිනිස්සුත් ඉතින් අපේ පක්ෂය නෙවෙයි. ඒ දාන්න ඕනේ ඉස්සලා දොට්ට අපි ওই දාන්න ඉස්සලා ඒ දෙන්න දාන්න ඕන හරිනම්. මේ අතර පක්ෂ සමාජිකත්වයේ ඉවත් කළ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගට නව ලංකා නිදහස් පක්ෂයට පැමිණෙන ලෙසට එම පක්ෂයෙන් ආරාධනා කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එතුමියගේ අගය තීරෙන්නේ නැත්තම් මම චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියට විශේෂ ආරාධනාවක් දෙනවා. මොකද එතුමියගේ දක්ෂතාවය, එතුමියගේ හැකියාව, පළපුරුද්ද, රාජ්‍යතාන්ත්‍රිකභාවය ඒ සියල්ලම මේ රටේ නෙමෙයි මුළු ලෝකෙම දන්නවා. ඒ නිසා මම එතුමියට ආරාධනා කරනවා ඔබතුමිය එන්න නව ලංකා නිදහස් පක්ෂයට. අපි බොහෝම ආඩම්බරයෙන් පිළිගන්න අපි සූදානම්.